අයිබෝවන්, ඔබගේ දරුවාට නමක් තැබීමේදී ඔබ දන්නවා ඇති දරුවෙකුට නමක් තබනකොට යම් යම් ක්‍රමවේදයන් තිබෙනවා. හැබැයි ඔබට ඔබ දන්නේ නැතුව ඇති දරුවාට නමක් තැබීමේදී යම් අවස්ථාවක එම නම තුළින් කියවෙන්නේ මොනවද කියන එක. අපි උදාහරණයක් විදිහට අරගෙන බලමු. යම් කෙනෙකුට නමක් තියෙනවා නම් ඒ දරුවාට නමක් තැබීමේදී නමක් තැබුවාට පසු ඒ නම තුළින් ඔබ දන්නවද දේහ ලක්ෂණ නැත්නම් ඔබගේ ශරීරයේ තිබෙන හැඩරුව පවා කීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි එම දරුවාට එම නම කියවෙන වාරයන් ගණන වැඩි වෙන විට ඒ දරුවාට යම් සෙතක් සැලසෙන බව. ඉතින් ඒකෙන්ද ඔබගේ දරුවාට නිවැරදිව නමයක් ලබා ගැනීමේදී අපිට අන්තර්ජාලයේ වෙන්න පුළුවන්, නැත්නම් පුජ්ජරිකව ඔබ වෙන ආකාරයකට නමක් ලබා ගන්න පුළුවන්. ඔබ කරන වැරැද්දක් තමයි, මොකද අපි දැකලා තිබෙනවා යම් අකුරු කාණ්ඩ කීපයක් අරගෙන, අකුරු කීපයක් අරගෙන ඊට අවශ්‍ය නාමයන් කොහෙන් හෝ බල්ලා නම් තබනවා. කවදාකවත් ඒ වැඩ කටයුත්ත කරන්න එපා, මොකද එය දරුවාට කරන ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ප්‍රදේශයේ සිටින ජ්‍යෝතිර්වේදී මහත්මියෙක් වෙන්න පුළුවන්, නාමකරණ වේදියෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගෙන් ඔබ එම නාමයන් ලබා ගන්න ඔබ නිතරම උත්සාහ කරන්න. එයින් ඔබට ඔවුන් ඔබට හරි මාර්ගය, නිවැරදි මාර්ගය පෙන්නාවේ. ඒ නිසා කිසිම අවස්ථාවක ඒ වැඩ කටයුත්ත කරන්න එපා. මොකද පුද්ගලිකව මම දන්නවා මට නාමකරණයන් සඳහා කතා කරන බොහෝ අය ඒ වැරද්ද කරනවා. අපි මේ අකුරු ටික ගත්තා, මේ අකුරු ටිකට අවශ්‍ය විදිහට අපිට නම් ලබා දෙන්න කියන එක ඔබට අන්තර්ජාලය තුළ සැරිසරුවම ඒ දේ බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩ කටයුත්තෙන් නිසි හරි දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා කවමදාකවත් ඔබ ඒ නැත්නම් ඔබට පුළුවන් ඔබට බලන්න පුළුවන් අන්තර්ජාලය වගේම නැත්නම් බුක් ෂොප් එකකට ගිහිල්ලා නැත්නම් ඒ පොතක් අරගෙන එහෙම බැලුවත් එතන තියම් යම් වැරදීම් වෙන පුළුවන්. ඔබ නිවැරදි ආකාරයට තබනවා නම් කාගෙන් හරි උපදෙසක් ගන්න. එයින් ඔබට ඔබගේ දරුවාට යහපතක් සිතක් සලසන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය නම් මගේ වෙබ්සයිට් එකට යන්න, මම පහර ලින්ක් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා බලන්න ඒ නිවැරදි නාමයන් ලබා ගැනීම ඉඩකඩ ඔබට තිබෙනවා. තවත් මෙවැනිම ඉදිරියේදී නාමකරණයන් පිළිබඳ වැඩසටහන් කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.